අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube channel එකට. ඉතින් අදත් ඔයගොල්ලන්ට ගෙනාව අපි රහස් කතන්දරයක්. මේක තමයි මේ කාලතරණය කරපු දුම්රියක් ගැන. ඒක 1911 තමයි මේ වෙලාව තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යම් අපේ වීඩියෝ එකට. ප්‍රතිද 11 වෙනකොට සැනටි කියලා සමාගම. මේ සැනටි කියන සමාගම දුම්රිය නිපදවන සමාගම. මේක බහුජාතික සමාගම. ඉතින් මේගොල්ලෝ ජූනි මාසයේදී නිපදවනවා මේ දුම්රියක්. ඉතින් මේ දුම්රිය ගමනාන්තය දක්වා යන්න මගේ සිය දෙනෙක්ට නොමිලේ අවස්ථාවක් දෙනවා කියලා. ඉතින් මගින් සිය දෙනෙක් ඒ වෙනකොට ලෑස්ති කරගත්තා මේගොල්ලෝ ආහාර පාන. ඉතින් ඒ වගේවත් එක්ක. ඉතින් තව කාර්ය මණ්ඩලය 6 දෙනෙකුත් යොදාගත්තා. ඉතින් මේගොල්ලෝ ගමනාන්තය පටන් ගත්තාම දුම්රිය ස්ථානයක ඉඳලා ඉන්පසු ගමනාන්තයට යනකොට මේගොල්ලන්ට හම්බ වෙන තරම් ගුහාවක්. ඉතින් මේ ගුහාව ඇත්තටම කලින් කවුරුත් ගිහිල්ලා නැහැලු මේ ගුහාවේ. ඉතින් මේක අදටත් පුදුමයක් කියලා තමා කියන්නේ. ඉතින් මේ ගුහාවේ ඒ කියන්නේ අලුත්ම මාර්ගයක තමා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ මාර්ගය යනකොට මේ ගුහාව ඇතුළට ගියාම එක පාටම අතුරුදහන් වෙලා තියෙනවා මේ දුම්රිය. ඉතින් ඒකේ මතුවෙච්ච තැනක් තියෙනවා. මේගොල්ලෝ මුලින්ම මතුවලා තියෙන්නේ මෙක්සිකෝවේදී. ඉතින් මෙක්සිකෝ වගේ මේ දුම්රිය රුසියාව, තව ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් වල මිනිස්සු දැකලා තියෙනවා කියලා ඒ කාලේ පුවත්පත් වලින් කියලා තියෙනවා. මේ ගිහි පළ වෙලා තියෙනවා. මොකද ඒ දුම්රියෙන් කිසිම කෙනෙක් බැස්සේ නැහැලු. හැබැයි මෙක්සිකෝවේදී දුම්රිය දෙන්නේ බැහැලා තියෙනවා. ඉතින් ඒ දෙන්න කියන්නේ එකපාරටම කවුද මන්දා දුම්රිය ඇදන් ගියා කියලා කළු කුහරයක් වගේ එහෙකට. ඉතින් මේක ඇත්තටම ඒ කාලේ පත්‍රවල මාරු ජනප්‍රිය මාතෘකාවක් වුණා. අපි කියන්නේ ට්‍රෙන්ඩින් ටොපික් කියලා. ඉතින් මේ ටොපික් එක මාතෘකාව ඉතාමත් පුදුම සහගත වුණා. ඉතින් මේ ගැන තවත් පරීක්ෂකයන් හෙව්වට හොයාගන්න හම්බුනේ මේ දුම්රිය පාර පවා රසා දැම්මා. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න. ඒ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය මිනිස්සුන් ගිහිල්ලා වීඩියෝ කරනවා. එහෙන දුෂ්කර මේ පැත්තක තමයි ඉතාලියේ මේක තියෙන්නේ. ඉතින් මේ සැන්ටි කියන සමාගම අදට ඒ දුම්රිය දන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගෝස් සැන්ටි කියලා සමාගම දැනටත් නැහැ කියලා තමයි. ඒ කියන්නේ දුම්රිය සමාගම දැනටත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දුම්රිය සමාගම වහලා දාලා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ලෝකයාගේ අවධානයට යොමු වුණා. ඉතින් ඔය වගේ සිද්ධියක් තමයි මේ දුම්රිය ඉන්දියාවෙත් මතුවලා තියෙනවා කියනවා. ඉතින් ඉන්දියාවෙත් මතුනාට ඒ ගැන කියන්නේ පුළුල් ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නැහැ. ඒකත් කටකතාවක් වගේ සිද්ධියක් තමයි. ඉතින් මේක ඇත්තටම අමුතුම ගණේ සිද්ධිය. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති තව ප්ලේන් එකක් කළු කුහරයක් ඇතුලින් ගිහිල්ලා ඒත් කාලතරණයක් වගේ වෙලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කියන්න. ඔයගොල්ලෝ බලලා ඇති චිත්‍රපටියක් බස් එකක් යනවා උමග ඇතුළට. ඉතින් මේ උමග ඇතුළට ගියාම ඒගොල්ලෝ උමගේ අනුව විතරයි පෙන්වන්නේ. උමගින් එළියට යාමක් නැහැ. හැබැයි ඇතුළුන තැනක් තියෙනවා. ඉතින් මේත් ඒ වගේ සිද්ධියක් තමයි. ඒකට සමාන සිද්ධියක් තමයි. يعني ඉතින් මේකට මේ ට්‍රේන් එක සම්බන්ධ වෙන චිත්‍රපටි එකක් හෝ දෙකක් තමයි නිපදවිලා තියෙන්නේ. මොකද මේක ගැන ඇත්තට දුක විතරයක් නැහැ. ඉතින් 1840 කියනවා විතරා මනෝ වෛද්‍යවරියක් මගේ රෝහලට ඇතුළු කළා මානසික රෝගී 104 දෙනෙක්. මේ 104 දෙනා ඒ කියන්නේ එතකොට මෙක්සිකෝවේ 1840. ඉතින් ඒගොල්ලෝ කාලතරණය කරලා තින්නේ අතීතයට කියලා අපිට කියන්න පුළුවන්. ඇතුල් කරලා තිනවා කියලා ඒ කියන්නේ දුම්රියකින් ආපු කට්ටියක් කියලා ඒ පත්තරේක සඳහන් වෙනවා. 1995 ඔක්තෝබර් 29 දින මේ සැනටි සමාගමේ දුම්රිය යුක්රේනයේ සැවලිච් කියන කුඩා නගරයට ආසන්නව දැකලා තියෙන. ඉතින් දුම්රිය සංඥා ක්‍රියාකාර කරන එක්කෙනා පුදුම වුණා මේ ජාතිය දුම්රියක් කොහොමද මේ යුක්රේනයේ යන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ සැනටි කියන දුම්රිය හැඩය මම ඕගොල්ලොන්ට හිතාගන්න දෙන්න. ඕගොල්ලොන්ට මතකති හැරි පොටර් ෆිල්ම් එකේ තියෙනවා ඒගොල්ලෝ යන කෝච්චිය. ඒක තමයි සැනටි දුම්රියක් කියන්නේ. ඒ කියන්නේ ඒ සමාගමට ආවේණික වූ ලක්ෂණයක්. ඊට පස්සේ 1955 දී මේක ක්‍රිමියාව ආසන්නයේදී දැකලා තියෙනවා. ඉතින් මේක ගැන ඇත්තට ඒ කියන්නේ මේක පස්සේ කාලීනව හොයනකොට ඇත්තට ලොකු සාක්ෂියක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් මේ වගේ මම පොඩ්ඩක් සඳහන් කරන්න ඉන්දියාවෙත් තිබිලා තියෙනවා මේ වගේ දුම්රිය ස්ථානයක්. ඉතින් මේ දුම්රිය ස්ථානය අදටත් පහළ තියෙනවා. ඉතින් ඒක නම් කියන්නේ අද්භූත දුම්රිය ගමන් කරනවා කියන. ඉතින් ඒක මටත් විශ්වාස කරන්න අමාරු වුණා. ඉතින් මේකත් මේ වෙබ්සයිට් එකේ තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මේ දුම්රිය තමයි නැවත නැවත ඉන්දියාවේ දුම්රිය ස්ථානට ඇවිල්ලා තියෙන්නේ කියලා කියන්නේ. ඉතින් මේ කතාව ඇත්තටම හරි අමුතු සැනටි කියන සමාගම දැන්නේ එක පාටම අලුත් පාරක තමයි ගිහින් තියෙන්නේ. ඉතින් මේකට තෝරගෙන තියෙන්නේ ඇත්තටම ගියොත් තනිකඩ කට්ටිය.
අන්න එකයි විශේෂත්වය අපි දන්නේ මොකද්ද මේකේ ඇත්තම විස්තරය මොකද්ද කියලා ඇත්තම මේගොල්ලෝ ගැහැණුන් දෙන්නයි ඉතුරු 104 දෙනාම පිරිමින් බවත් සඳහන් වෙලා තියෙනවා ඉතින් මේකේ යටි අර්ථය මොකද්ද එක්ක පරීක්ෂණයක්ද කළේ ඒ වගේ අපිට හිතාගත නොහැකි අර්ථයක් ඇතුළේ තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන් ඉතින් මේක අභිරහස ඇත්තම මම පෙර කිව්වා වගේ මේ අභිරහස දැන් හොයන එක වැඩි කට්ටිය හාරා උත්සනවා කුතුහලයට පත් වෙනවා ඉතින් පොඩි ඉඟියක් දෙන්නම් Google සමාජවල මේ වෙනකොට ඒ වගේ දැන් මට අහුනේ හම්බ වෙන දෙයක් මම ආටිකල් එකක් ලියලා Google එකට දානවා ඒතකොට ඔයගොල්ලෝ සර්ච් කරාම ඒ කීවර්ඩ් වලින් සර්ච් වෙනවා ඒ වගේ අභිරහස් ආටිකල්ස් ඒ කියන්නේ කතන්දර විද්‍යා ප්‍රබන්ධ වගේ ඒවා ඔක්කොම දැන් Google එකෙන් අයින් කරගෙන යනවා ඉතින් මම ඊට වඩා මීට කලින් අවුරුදු 3කට කලින් ওই දුම්රියගෙන හෙව්වා ඉතින් අදට මේ වීඩියෝ නැහැ අත්තරම Google එකේ බලුවාම ඒ දත්ත අයින් කරන ඉතින් මේ අභිරහස් කියන දේ විද්‍යාවේ රහස් දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න අයින් කරලා තියන්න බලනවා මේ සාමාන්‍ය ජනතාවගේ මොකද ඒවා වැඩි එළියට යනවට කැමති නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඕලු YouTube එකක් බලුවාම animation චිත්‍රය ඇඳලා මේ දුම්රිය ගැන කතාව තියෙනවා පිටරට අය කරපුවා. නමුත් ඇත්ත එක වීඩියෝ එකයි මම දැන් දැක්කේ. ඒ වීඩියෝ එකක් ළඟදීම අයින් වෙයි කියලා මට තේරුණා. මේ තව දුරට කලින් දාපු එක. ඉතින් ඒ වගේම අයින් කරලා දානවා. මොකද මේ මිනිසුන්ගේ කුතුහලය ඇවිත්ෙන දේවල් ගොඩක්ම දැන් පොඩ්ඩක් ඈත් කරනවා. මොකද ඒකට මොකක් හරි අමුතු හේතුවක් ඇති. ඒක රහසක් කියලා දන්නවා ඇති. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දුම්රිය කතාව ඇත්තටම අභිරහසක් තමයි. ඔය මට හම්බුනේ විත්ත පිටරම මම ඕගොල්ලන්ට කිව්වේ සමහර විට ඕගොල්ලෝ දන්නේවා කමෙන්ට් කරන්නත් කියලා. එහෙනම් මම අදට වීඩියෝ එකෙන් සමු ගන්න බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට එහෙනම් හැමෝටම ජයවත් කොරෝනා වලින් සැනසීම ලැබෙන්න